විශේෂයෙන් ගරු කතානායකතුමනි, ඉතාම වැදගත් කාරණයක්. දැන් අපේ හමුදාවෙන් විශ්වාම ගිය අය රුසියානු හමුදා රුසියානු හමුදාවේ ජෙනරල් කෑම්ප් හෙල්පර්ස්, ඒ කියන්නේ සහායකයන් විදිහට අරගෙන යනවා යුද්ධයට යන යම් ප්‍රමාණයක්. ඊට අමතරව ජෙනරල් කෑම්ප් හෙල්පර්ස් කියලා ගරු කතානායකතුමනි දැවන්ත ජාවාරමක් සිද්ධ වෙනවා. මේ ජාවාරම තුළ අපේ අය අරංගිල ගරු කතානායකතුමනි අරංගියන්නේ කෑම්ප් හෙල්පර්ස්ලා විදිහට. හැබැයි අරංගිල්ල වුණ යුද්ධයට පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ගිය සතිය වෙනකොට ගරු සභානායකතුමනි කුසන්ත ගුණසිංහ කියන නෑ අපි දන්නේ මොකද කොයි විදිහට යන්නේ කියලා. නමුත් කුසන්ත ගුණසිංහ කියන පුද්ගලයාව මේ වගේ පිරිසක් අරංගිල්ලා ඔහුව දානවා, ඔහුත් තව දෙන්නෙක් තුන් දෙනෙකුත් දානවා යුද ටැංකියක් ඇතුළට. ඒ යුද ටැංකියේ පිපිරලා දෙන්නෙක් මැරෙනවා එතන. මේ පුද්ගලයා කරන්නේ ඒ යුද ටැංකියෙන් පැනලා එළියට එනවා. පැනලා එළියට ආවන් පස්සේ බද වෙනතුරු දැන් මෙයා වතුරු දාන් කරක තනායකතුමා. මේ මේ අපේ හමුදාව හිටපු හොඳ සෙබලෙක්, හොඳට වැඩ කරපු කෙනෙක්. එතකොට මේ වගේ විශාල පිරිසක් දැන් ගරු කතානායකතුමනි මම කියන්නම් ඩොනෙට්ස් කියන කෑම්ප් එකේ තමයි මෙයාව ඉන්නවයි කියලා මේ ආරංචිය ආවේ. කඳවුරු අංකය BL එලිරක් Y 416-98 NO3. දැන් මේක ක්‍රියාත්මක කරන්නේ ඉන්දියානු රෝමා කියලා නීතිඥයෙක්. එයාගේ සහෝදරයා වෛද්‍යවරේ. මේ විදියට ගරු කතානායකතුමනි විශාල පිරිසක් මේ විදියට අරන් ගිහලා තියෙනවා. එතකොට මේ අයට ගහලා තියෙන මේ වගේ තමයි විශේෂයෙන්ම 118ක් එක්කෙනකින් අරන් තියෙන ගරු කතානායකතුමා. මේ විදියට අරන් ගිහලා දැන් අද අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ගරු සභානායකතුමනි ලංකාවේ හමුදාවේ අපේ මිනිස්සු, අපේ හමුදා නිලධාරීන් අද රුසියාවටත් යුක්‍රේනයටත් දෙපැත්තටම බැඳිලා ලංකාවේ හමුදාව දෙපැත්තටම බැඳිලා ගහගන්න මෙන්න මේක ඇතිලා තියෙන තත්ත්ව කරුවා තනායකතුමනි. ඒ නිසා මම ඔබතුමාගේ මට එක විනාඩියක් දෙන්න. දැන් මේ සම්බන්ධව ඇත්තම තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ විදියට කවුද අරන් ගිය පිරිස? මේ අය කී දෙනෙක් අරන් ගිහලා තියෙනවද? මේ අය දැන් මේ වෙනකොට ගරු කතානායකතුමනි මේ කීප දෙනෙක්ව දැන් සොයලා අත්අඩංගුවට අරන් තිබෙනවා. විශේෂයෙන් මේජර් විජේබණ්ඩාර කියලා එක්කෙනෙක්, ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා මේ විදියටම ගත් එක්කෙනෙක් සරත් හුණුකුඹර, ඒ වගේම මේ වගේ අය ගරු කතානායකතුමනි මේ වගේ ඇඩ් එකක් දාලා තමයි මේ අය අරන් යන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන් නීති විරෝධී කටයුත්තක් මේ සිද්ධ වෙන්නේ. මේ අද මේ සිද්ධ වෙන කාරණය තුළ අපේ හමුදාය විශාල පිරිසක් මේකට යනවා. මොකද ආදායම් මාර්ග නැහැ උන්ට, සතපහක ආදායමක් නැති නිසා ඔවුන් මේකට හරි ගිහිල්ලා කීයක් හරි හම්බ කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා විශ්‍රාමික හමුදා නිලධාරී. ඉතින් මෙයාගේ ගෞරවයත් ආරක්ෂා කරන්න ඕන එක පැත්තකින්. විශේෂයෙන් ආණ්ඩුව මේ සම්බන්ධව ගන්න පියවර මොකද්ද කියලා මම අහන්න කැමතියි. මොකද හේතුව අද වෙනකොට ලංකාවේ හමුදාව යුක්‍රේනටත් බැඳිලා කට්ටියක්, රුසියාවටත් බැඳිලා කට්ටියක්, දෙගොල්ල ගහ ගන්නවා. අර අපේ දෙපැත්තෙන්ම එන වෙඩියන් වෙනද අපි ඔක්කොම එකතු වෙලා LTT සම්බිධානයට විරුද්ධව මේ සටන ගෙනිච්චේ? අද මොකද්ද වෙලා තියෙන්නේ? අද හමුදාවේ අපේ ශ්‍රී ලංකා හමුදාව රටවල් දෙකකට මැදි වෙලා අපේම අය අපේ අතර ගහ ගන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වගේ කෑම්ප් හෙල්පර්ස්ලා විදිහට අරන් යන අයවත් පාවිච්චි කරලා එයාව බලහත්කාරයෙන් යුද භූමියට අරනවා නම් ඒ අයගේ ජීවිතවලට වෙච්ච දෙයක් නෑ. මම එකයි කියන්නේ මේ කුසන්ත ගුණතිලක කියන පුද්ගලයාව දැන්ට කොහෙවත් හොයාගන්න නෑ ගරු කතානායකතුමනි. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලන්න කැමති අපේ සභානායකතුමාගෙනුත්, ඒ වගේම අපේ අධිකරණමැතිතුමාගෙනුත් යම් අදහසක් මේ ඔබතුමාලා ආණ්ඩුවේ අමාත්‍යවරු විදියට කරුණාකරලා මේ සම්බන්ධව අපිට යම් ඔබතුමාලගේ අදහස් අපිට ලබා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.